एकदा सुनसे पन्हा बोल रहा था, मेरे सुन दे दे को तमन गानी आप बोलो मेरे भाई क्यों नहीं ये तो कोट है गाने मिनी सुन दे देना मोलू इसका ने किलो किसी पन्हा ये तो मोलू रहते हैं इसका ने एकदा सुनसे एक पेड़ सकेले दोनों हतरा मंगे दो दोनों संबंध रहते एक दूर ने को दूर नहीं थे किसी हतरा किलो नहीं उठना रहते मार गए थे कूड़ा बाद है क्या मगे न्या मेरी ऐसे ना कंपन संख्या थे वार नहीं ඇත්තර මේක පොඩි ප්‍රශ්නයක් මොකෝ එක එක රොද්ද වෙන විදිහට කම්පණය වෙනවද නැත්නම් පද්ධතියක් විදිහට මේක කම්පණය වෙයිද කියලා ඇත්තර මේක සාමාන්‍ය ප්‍රායෝගික ලෝක දිනම් එක එක රොද්ද වෙන වෙනම තමයි කම්පණය වෙන්නේ මොකද හේතුව වෙන්නේ මේ එක එක රොද්දේට වෙන වෙනම තමයි බහරේ වෙන්නේ එක රොද්දයක් තමයි වලක වැටෙන්නේ සාමාන්‍ය රොද්ද හතර මේක පාර වලක වැටෙනවා කියන එක වෙන දෙයක් නෙමෙයිනේ රොද්ද හතර වෙන වෙනම කම්පණය වීමක් තමයි තියෙන්නේ ඒතර ඒගොල්ලන්ගේ කම්පන සංකේතය තමයි බලපාන්නේ වෙන්නේ එතකොට හරි එතකොට එහෙම තමයි සාධාරණ ගන්න. ඉතින් නැත්තම් අපිට මේ දුරු හතර එකක් කරගෙන පද්ධතියක් විතර ගන්න පුළුවන්. ඒ හතරම එකවර වලේ වැටෙනයි කියලා හිතලා ගන්න දන්න පුළුවන්. එතකොට එක දුන්නක් ගත්තොත් අපි ස්කන්ධයට කීයද ගන්න? අන්න ඊළඟ ප්‍රශ්නේ ඒක. ස්කන්ධයට කීයද ගන්න කියන අදහස. උගුරු රතේම ස්කන්ධේම දෝල්‍ය වෙනවද නැත්තම් ඒ කොටසක්ද දෝල්‍ය වෙන්නේ? එහෙනම් මේ ගාන ඊතරම් සාධාරණ ගානක් විතර මම තෝරන්නේ නැහැ. මේ ගාන සාධාරණ ගානක් විතර ගන්න බෑ මොකද හේතුව ප්‍රායෝගික ලෝකෙදී. ඉතින් අපි මේක දුරු හතර එක්කෙනෙක් කියලා හදලා හැදුවොත් එතකොට දුරු හතරේම දුන්නේ ඇතේ ඒ කියල ගත්තොත් 24 වැඩි කිරීම 4 කියලා ගත හැකි 4. ඒක කිලෝ නිසා දය බල 3 වැඩි වෙනවා. ඒ කියන්නේ මුළු රතේම දෝලන වෙනවා කියලා අපි ගන්න. එහෙම නැත්නම් ගන්න අපිට ආවත කාලය වෙන්නේ මොකද 2.5 මුළු ස්කන්ධයේ වැඩිම මුළු දුන්නියතේ k ඩෑෂ්. අපි හරි සංඛ්‍යාතය කියලා. ඒක සංඛ්‍යාතය ගත්තොත් 1 t ඔ ලගේ එනවා. ඒ කියන්නේ 2.5 k ඩෑෂ් වැඩිම එම් වෙනවා. ඉතින් ප්‍රායෝගිකව නම් මේක තරම් නැහැ. ගැලපීම මම නිකන් ඔයගේ දාලා තමයි හදලා තියෙන්නේ ඔකද. උතර මෙතන එන්නේ 96 24 ඒවා 4. 24 24 96 වැඩි කිරීම 10 බල 3 m කියලා කියන්නේ 1200 අරන් තමයි ඔය ගාන මම හදලා තියෙන්නේ. නමුත් ඔක ඇත්තටම ප්‍රායෝගික නෑ. ඒක මම හිතන සතුරුක දාග ගානක් නෙවෙයි. හරි. කොහොම තමයි ඉතින් මම ගාන හදලා තියෙන්නේ. මම උත්තර ගත්තේ නෑ. කොහොම තමයි හදලා තියෙන්නේ. හරි. 21.